අපේ කෘෂිකර්මාන්තය නවීකරණය වෙන විට යාන්ත්‍රීකරණය අත්‍යවශ්‍යම දෙයක්. කාර්යක්ෂම කෘෂිකර්මාන්තයක් සඳහා අපි යා යුතුමයි. නවීකරණය වෙන කෘෂිකර්මාන්තයේ යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර අපේ රටේම නිෂ්පාදනය වෙන විට රටක් හැටියට අපට මොනතරම් ආඩම්බරයට කාරණයක්ද? විවිධ පාර්ශව කරුවන්ගේ සහයෝගයේ ඇතිව අපේ රට නව නිපැයුම් කරුවන් සාර්ථක ව්‍යවසායකින් බවට බල ගන්වන්නට අපට හැකිනම් මොනතරම් සතුටට කාරණයක්ද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති ඇගයුම් අංශයේ මඟ පෙන්වීම සහ ඍජු අධීක්ෂණයේ යටතේ අපට අපේ රටේ කෘෂිකර්මාන්තයට නව නිෂ්පාදන එළි දක්වන්න හැකි වෙලා. කෘෂිකර්මාන්තයෙන් අපි ජය ගන්නට නම් කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති සහ ආකල්ප දියුණු වීම නිතරින්ම සිදුවිය යුත්තක්. වර්තමානයේ ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සහ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමන ජයග්‍රාහී කර ගැනීමට නිර්මාණය කරන ලද නව නිර්මාණ සඳහා අවශ්‍ය දිරිගැන්වීම අගය කිරීම සහ ප්‍රතිචාර ලබා දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මට්ටමින් ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ සංකල්පයකට අනුව කෘෂිකර්ම නවෝත්පාදන ඇගීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළා. කෘෂිකර්ම ශාස්ත්‍රයට නව තාක්ෂණ ඒකරාශී කරගනිමින් නව නිපැයුම් ඉදිරියට ගෙනීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කරා. මේ යටතේ අධ්‍යයන පහකින් තරුණ ව්‍යවසායකයන් තමන්ගේ දැනුම තාක්ෂණය එකතු කරගත්ත නව ඉපයුම් සකස් කිරීම තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් කෘෂි ඉතිහාසයේ හමු නොවිච්ච තාක්ෂණයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න නව ඉපයුම් ගණනාවක් මේ හරහාපට ලබා ගන්න අවස්ථාව ලැබුණා. අපි උදාහරණයක් හැටියට කිව්වොතින් අපේ ගොවියන් තමයි හැමදේම තම දෑතින් කරන්නේ. නමුත් තාක්ෂණය භාවිතා කරලා ගොවි බිමට අවශ්‍ය පොහොර, ඒ වගේම ගොවි බිමට අවශ්‍ය ජලය, ඒ වගේම ගොවි බිමට අවශ්‍ය සියලු දේ නවීන තාක්ෂණය හරහා ඩ්‍රෝන කැමරා මගින් සිදු කරන්න අවශ්‍ය කටයුතු යදනවා. ඒ වගේම වැඩි වේලාවක් ගත කරමින් කරන කටයුතු ඉතාමත් කෙටි වේලාවකින් කිරීම සඳහා අවශ්‍ය අලුත් යන්ත්‍රෝපකරණ හදලා තියෙනවා. ඒ නිසා මේ නව නිපැයුම් අපි හඳුනාගත්ත පළවෙනි වතාව අපි බලාපොරොත්තු වෙනවා මේකට අවශ්‍ය බැංකු ණය ලබා දීලා තාක්ෂණය ලබා දීලා මේවා වැඩි දියුණු කරලා මේවා ඉදිරියට ගෙනියන්න මෙයට සහයෝගය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විවිධ පාර්ශව කරුවන්ගේ සහයෝගයේ ඇතිව නව නිපැයුම් කරුවන් සාර්ථක ව්‍යවසායකින් බවට බල ගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙහි ඇති වටිනාකම අප තේරුම් ගත යුතුයි. දේශීය නව නිපැයුම් කරුවන්ට දේශීය වෙළඳපොළක් ඇතිවි කෘෂි ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවලට විසඳුමක් ලැබීමත් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයට වාසි සහගත තත්වයක් උදා වීමත් කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇතිවීමත් සිදුවනු ඇත. කෘෂිකර්ම ශාස්ත්‍රයේ උන්නතියට අදාළව නිපදවනු ලබන භාණ්ඩ සඳහා හොඳ වෙළඳපොළක් ලබා දීම මෙම එවැනි භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන අපගේ ප්‍රජාව කෘෂිකර්මය තුළ එවැනි භාණ්ඩ නිර්මාණය කරන ප්‍රජාව සඳහා හොඳ අවස්ථාවක් ලබා දීම අරමුණු කරගෙන කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මග පෙන්වීම යටතේ එතුමාගේ සංකල්පයකට අනුව කෘෂිකාර්මික නවෝත්පාදන ඇගයීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය එනම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කළා. මෙහිදී අපගේ මූලික අභිප්‍රාය වුණේ දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය තුල දක්නට ලැබෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර සහ මෙවලම් වැඩි දියුණු කරලා එමගින් ඒවා නිෂ්පාදනය කරන නිපැයුම් කරුවන් හඳුනාගෙන ඔවුන්ට ඇගයීමක් කරලා ඒ ඇගයීම තුළින් ඔවුන් නවීන වෙළඳපොළ තුළට ඔවුන්ව හඳුන්වා දීම. මෙහිදී මේ භාණ්ඩ තුළින් අපි දුටු දේ තමයි සමහර ඒවා
අපිට එක එල්ලීම වාණිජකරණය කරාගෙන යන්න පුළුවන් වෙළඳ පොර කරා සමහර වෙලාවට සමහර ඒවා එසේ නොගෙන්න බැරි ගෙනියන්න බැරි වුණාට අපිට විශාල විභවයක් තියෙනවා වෙළඳ පොළ දියුණු කරන්න සමහර ඒවාට යම් කිසි ආකාරයක වැඩි දියුණු කිරීමක් කරන්න ඕනේ අපිට කිසි ගැටලුවක් නැහැ මේ කියන භාණ්ඩ වර්ග තුනම අපිට පුළුවන් වෙළඳ පොළ තුලට නුදුරු අනාගතයේම දියත් කළා අපගේ නව නිපැයුම් කරුවන්ට ඒ තුලින් හොඳ වෙළඳ පොළ අවස්ථාවක් උදා කරලා දෙන්න ඒස අපි විශ්වාස කරනවා මේ වැඩසටහන තුලින් ශ්‍රී ලංකාවේ සිටින මේ ආකාරයේ නව නිපැයුම් කරුවන් විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාව ඔවුන්ගේ සංකල්පනාවන් නියත වශයෙන්ම යථාර්ථයක් බවට පත්වන වෙළඳ පොළ ක්‍රමයක් තුළ අනිකුත් ගොවිතැන් සඳහා කෘෂි ආර්ථිකය සඳහා කෘෂි ව්‍යවසාය සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර මෙවලම් බවට පත්වේ කියලා මම ලේකම්වරයා ලෙස ඉතාමත්ම සතුට වෙනවා අපගේ ගරු අමාත්‍යතුමාගේ එම සංකල්පනාව යථාර්ථයක් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ අංශයන් සමග එකතු වෙලා අපිට මේ පිළිබඳව කටයුතු කිරීමට හැකියාව පිළිබඳව මෙම ව්‍යාපෘතියේ පරමාර්ථයද එයයි. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නව නිපැයුම් කරුවන් සොයා ගියා. ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ නව නිපැයුම් කරුවන් අධීක්ෂණයට ලක් වුණා.